අයුබුවන්! ඔබට සුභ දවසක් වේවා. ඉතින් අයහපත යහපතට හරවමින් සිකුරු ග්‍රහයා මේශරාශී ගත්තවීම මයිමස්ස විසිත් තුන්වනදා සිදුවෙනවා. ඉතින් මේ සිකුරුග්‍රහයා මේශරාශී ගත්තවීම ඔබට කොහොමද. දෙනපතා ලක්න පලාපල දැනගනීම සඳහා අපගේ යුට යප්චනලය සබස්ක්‍රයිප් කර බෙල්ලයි එකනේ ක්‍රාත්මක කරන්න. ඉතින් සිකෘග්‍රහයම් මෙශරශී ගතවම මෙශරශය සිට මීන රශ්‍ය දක්වා උපන් ඔබටත් අපගේ රටටත් කුමනාකාරයේ බලපෑමක් ඉතිකරනවද. ඉතින් මේ සතියේ ඔබට බලපාන විශේෂීග්‍රහභාරුවක් ලෙස මේ සිදුවෙනවා. එය ඉත්තාම වැදගත් සිදුවීමක් ලෙස සැලකන්න පුළුවන්. ඉතින් පසුග සතියේ සිදුවන අඟහරු හෙවත් කුජගේ මාරුවත් සමඟ, මේ බලන විට ඉතා වැදගත් පලාපලගෙන දෙනවා. ග්‍රහලොවේ මනාලියලෙස සැලකෙන සිකුරුග්‍රායා මීන රශ්ිය සිට මේෂය රාශ්ියයට පැමිණීම මෙයිමස විසි තුන්වැනි දින රාත්‍රයේ විස්සෑ විසි හතට සිදුවනවා. ඉතින් ඒ සහ ගුජගේ මාරුව යන දෙකම එක අසන්නේ සිදුවීම මිනිසාට මෙන්ම අපගේ ලංකාවටම බලපාන සිදුවීමක් වෙනවා. ුජයනු දරුණු සෙනවියෙක් වන තර ප්‍රේම්මය ආදරය කලාව ආදියට බලපාන සිකුරු අහිංසක ග්‍රායෙක් වෙනවා. මේ සිදවිම මතකයේ තබාගෙන ඉදිරි සතියේ ඇරඹෙන පලාපල ගැන අපි දැන් කතනය කරමු. ඉතින් ලංකා කේන්ද්‍රේ ලගනස්ථානයේ ගෝචර වූෂණ සමග එකට සිටි කුජ වෙනස්වීම මගින් ලංකාවේ අපට ප්‍රතිඵල ගෙනදීමක් සිදු වෙනවා. ඉතින් ඒ නිසා ඉදිරි කාලයේ අපිට දැනට වඩා යහපත් ප්‍රතිඵල නෙලාගන්නට හැකියාව ලැබෙනවාම්. ලක්න නුවෝ බලන විට ලක්න දොලහෙන් අපි මෙ ගැන කතා කරමු.ව ලක්නස්ථානයේ රහු සමග සිකරු ග්‍රහයා එකට සිටීම නිසා මේශ්වලක්න හිමියන්ගේ ජීවිතයට බලපාන ග්‍රහපලාපල මෙසේ. රෘහජීවිතයේදී වාස්සනාවන්ත කාලයක් වනවා. අවිවාහ්‍යන්ට විවාහවීම හෝ ප්‍රේම සම්බඳතා ඇතිවෙනවා. ධනලාබද ඇතිකරනවා. අනියම් ප්‍රේම සම්බඳතා ද ඇතිවේ හැකි නිසා ප්‍රවේශම් මෙෙන් ඕන. විවාහයේදී ආදර බැඳීම් වැඩි වෙනවා ඒත් ගැටුළු ඇතිකරගන්නවා. මංගල යෝග ඇතිවීම් පෙන්නුම් කරනවා. රැකියේදී විදේශකතවීමට සුභ වෙනවා. රැකයා වෙනසකට ඉඩකඩ පවතිනවා. අලුත් රැකයා බලාපොරොත්තුනො වන්න. අධ්‍යාපනයට බාධ ඇතිවේ හැකි. මත්තකේ අඩුවීම හා අධ්‍යාපනයට අමතරව වෙනත්තේයට පෙළඹීම් සිදුවේ හැකි. සෞඛ්‍ය කැන බලනමට හුදරාබාධ හා මුත්‍ර රෝග ඇතිවෙනවා. මානසික පීඩා වැඩිවෙනවා. උෂ්ණ රෝකද ඇතිවෙනවා. මේ සඳහා පිළියම් ලෙස කතරකම දෙවියන්ට පූචා පවත්වන්න අභි සම්බිධාන පිරිත්ත දෙනපතා කියවන්න. ඔබගේ ජොයර්වර්ණයවන්නේ රතු පැහය. ජය අංකේවන්නේ අංකතුන ජයදිනය වන්නේ අඟහරවාදා. රෘෂප ලක්නේ නඋපන් නොබට තර්මක් දුරට හෝ ගැටලු මතුවෙන්න පුළුවන්. සත්තුටද අඩුුවෙනවා වැ ස්ථානයේ රාහුගේ ගෝචරවීම නිසා වියදම් ඇැතිවෙනවා. ඔබ වෙන දට වඩා ආරම්බරගතියක් පෙන්වීම නිසා අනෙකා සමුග ගැටලු ඇතිවෙනවා විවාහ ජීවිතේදී. එතරම් සුභසතියක් වෙන්නේෙ නැහැ. රැකියාවේදී කර්මස්ථානයේ ශනිගේ බලය වැඩි වෙනවා. ඒ නිසා රැක්‍යාවේ කලකිරින් හෝ වෙන ස්වීම් වියහැකි. අධ්‍යාපනයේදී ගනිත සහ සෞන්ධර්රය විෂයන් ඉගෙනුම ලබන සිසුන්ට දියුණවක් ලබාගත හැකි ඉගනීම ලබන අයට සුබයි. උදරාපාද හමේ රෝග වැඩිවී හැකි මානසික පීඩා කෙනෙදයි පොදුවේ පෘෂ්බලක් නහෙමියන්ට එතරම් සුභ වෙන්නේ නැහැ. ඔබගේ මේ සෞකේ ගැටරු සඳහා පිළියම් නෙස කතරගම දෙවියන්ට පූජා පවත්වන්න රතුමල් පූජා කරන්න ඔබගේ ජයවර්ණය වන්නේ මිශ්‍රපය. ජය අංකේ වන්නේ අංක දෙක ජය දිනේවන්නේ සිකුරාදා. මිත්තුන ලක්නේ සෙනසුරු ඒ රෂ්ටකයෙන් මිත්දුුණු ලක්න හිමි ඔබගේ ඉදිරිකාලය මෙසේය. රහ ජීවිතයේ පැවැති ගැටලු මඟහැරෙනවා. ආගම දහමට සිත යොමු වෙනවා. විදෙස්කතවීමට ද සුබයි. රාහු නිසා බොහෝ අපල අඩුවෙනවා. විවාහයේදේ කුචකේ බලය නිසා තරම ගෙටලු කෙනදනවා. ඒත් ගුරු සමඟ යෝගැවීම නිසා ඒවා සමනය කරගන්නට හැකියාව ලැබෙනවා. රැකයා වෙනසකට ඉඩ ඇති වෙනවා. ඒ රැක්‍යියාවේ උත්සස්වීමක් විය හැකියි. නව රැකයා සඳහා ඉල්ලුම් කිරීම ශ්‍රුබයි. අධ්‍යාපනය ලබන දරුවන්ට ශුබයි. බුද්ධිය වර්ධනය වෙනවා විභාග ජයගන්නවා. අධ්‍යාපනය සුබයි. සෞ්‍ය කෙටුළු ලෙස උෂ්ණ රෝග සහ උදරා බාද ඇති කරවනවා. ඒ සඳහා පිළියම් ලෙස විශ්ණු දෙවියන්ට පූජා පවත්වන්න මංට මිශ්ව ආහාර දන් දෙන්න. ඔබගේජය වර්ණයවන්නේ කොළ පැහය. ජොය අංකේවන්නේ අංකහතර ජය දිනය වන්නේ බදාදා. කට්ටක ලත්නය. ෙනසුරුගේ ඒ රෂ්ටක අපලයක් උදාවු නිසා ප්‍රවේශම් වෙන් ඕන. ග්‍රොජීවිතයේදී ්‍රවිග්‍රායාගේ ගෝචරවීමමානුව බොහෝ අපලාඩු කරනවා. හදිසි අනතුරු සිදුවේ හැකි ආර්ථිකේට ශුභවෙයි. මාලවේ යෝග පවතින මේ කාලයේ ප්‍රේම් සමඳතා ඇතිකරගැනීමට ශුභවෙයි. ගොලු කරගෙන සිටින අදහස් අනිකාට ප්‍රකාශ කරන්න. ඒ සුභකාලයක් වනවා. රැකියාවේ සතුට අඩුවේ හැකි එහෙත් සමාජ පිළිගැනිමක් ලබන්නට කටයුතු කළ හොත් ඒවා විසඳාගන්න පුළුවන්. සෞකේදේ ලේ විස්සවිම් ලේ ගැලීම් ආදයට ඉඩකඩ පවතිනවා. ඉතින්නේ සඳහ පිළියම් ලෙස බෝධි පූජා පවත්වන්න, විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාාදය පතන්න හැක්කිතාක් නිර්මාන්ස වන්න. ඔබගේ ජයවරණයවන්නේ සුතු පැහැය, ජොය අංකේවන්න්නේ අංකහත ජයදීනය වන්නේ සඳුදා. सिहनेය सह laักने nuुपा නොබගේ सुबसाtiයක් से පෙන්වवे හැකි. තරමක් තුරට මානසික පීඩා ඇතිය හැකි ග්‍රොෝජිවිතයේදී. පවුලේ අය සමඟ සිත් අමනාපකමකට ඉඩ ඇතිවෙනවා. විවාහය තරමක් නිරසවීමක් විය හැකිී නැතහොත් පවත්නා උනන් ඩුව හීනවිය හැකිවේ. රැකියාවේ උසස්වීමක් හෝ පිළිගැනීමිකට ඉඩ ඇතිවෙේ. නව රැකයා බලාපොරොත්තුවන්න. අධ්‍යාපනයේදී මානසික පීඩා සහ අමතකවම් නිසා අධ්‍යාපනයට බාදා ඇතිකරනවා. සියල්ල අමතක කර අධ්‍යාපනයට හුුණන්ඩු වන්න. සෞකේ එකත්විට ලෙස්සෙලවීම් වියහැකි. උෂ්ණරෝග මලබද්ධය ඇතිකරවයි. වැඩිපුර ජලේපානය කරන්න ඔබගේ සෞකේ ගැටළුවලට පිළියම් නෙස ශිව දෙවියන්ට පූජා පවත්වන්න. සූර පිරිත කියවන්න සේවනගෙන දෑ තන් දෙන්න. ඔබගේ ජයවර්ණයවන්නේ රන්වන් පැහය. ජය අංකේවන්නේ අංකනමය? ජය දිනයවන්නේ හිනිදා. කණ්‍යයා ලනේ? සෙකරු ග්‍රහයාගේ මාර්ුව ඔබට තදින් බල්පානවා. රාහු සමඟ අටවැන්නේ ගෝචරවීම නිසා එම තත්වය උතාවෙනවා. ඔබගේ ගෘයජීවිතයේදී කුජක්‍රායා හත්තනට එම නිසා ලංගික උනන්ඩුව වැඩිවෙනවා. එ ගැන අවශ්‍යතාද වැඩි වෙනවා. දිවාහයදේ තරමක් දුරට කැටලු ඇතිකරගන්නම. සහකර හෝ සහකාරය සම්බන්ධව දැඩිව අවශ්‍යවයම් නිසා හේදේ විය හැකියි. රැකයාවා තැරීමක් හෝ රැකයා වෙනසකට ඉට ඇති වෙනවා. ධනඩාබෑඇතාත් වියදම් වෙනවා. අධ්‍යාපනයේදේ සුභඵල ලැබෙනවා. විදේශ අධ්‍යාපනය බලාපොරොත්තුවන්නේ නම් විදේශකතුවීමකට සුභ වෙනවා. ආගමට ලැදිවීමක්ද ඇති වෙනවා. උෂ්ණ රෝග සහ හමේරෝග ඇති කරනවා. මුත්‍රාරෝග මලපතිවැනි රෝග ඇතිනීමට ඊඩ කඩ පවතිනවා. මේ සඳහා පිළියම් ලෙස රතන සූත්‍රය දිනපතා කියවන්න පත්තිනිමෑණියන්ට පූජා පවත්වන්න. ඔබගේ ජය පරණය වන්නේ කොළ පැහැය. ජය අංකේවන්නේ අංක තුන. ජය දිනේ වන්නේ පදාදා. තුලා ලක්නය. ලग्නාතිපති සිකෘු ග්‍රහයා කාල ත්‍රස්ථානයට පැමිණීම සුභඵලගෙනදෙනවා. කේතුග්‍රහයා ලගනස්ථානයේ සිටිම නිසා බුද්ධි වර්ධනය හා ආහරපාන ලාබ ලබා දෙනවා. ගුවජීවිතයේදී විවාහයට ප්‍රම සම්දතා ඇති කරගන්නට සුබයි. ජීවිතයේ කිසියම් හෝ වෙනසකට අත්තිවාරමක් දමන්න. විවාහේදී, ආදරස් බැඳීම් වැඩි වෙනවා. සහකරු හෝ සහකාරිය සමඟ සම්බධතා ඇතිවෙන සුළු කාලයක් වනවා දරු පල ලැබීමට ද ශුබයි. ප්‍රැකියාවේ තියුණුක් ඇතිවෙනවා ආදායෙම වැඩිවෙනවා. සමාජයේ චොනප්‍රියතාාවේ වැඩි වෙනවා. උසස් බුද්ධියක් ඇතිවෙනවා. ඉගැනීම ලබනායට ශුබයි මතකය වර්ධනය වනවා. ආහාරරචිය වැඩි වෙනවා උදරාපාත වැඩිවෙනවා අලෙසකතියක් දැනෙනවා. ඔබගේ සෞඛ්‍ය ගැටළු සඳහා පිළියම් ලෙස පාර්වතමෑණියන්ට පූජා පවත්වන්න වි්චිත්‍ර මිශ්්‍ර මල්වර්ණ පූජා කරන්න. ඒය ඔබට ශුභ වෙයි. ඔබගේ ශුබභ දිනයවන්නේ සිකුරාදා. ශුභවර්ණය වන්නේ මිශ්්‍රපැහය ශුභ අංකය වන්නේ අංක පහ. විශ්ෂික ලක්නය. ලක්නාා තිපතිගේ ගෝචරවීම අනුව මෙතෙක් කොබට තිබූ කරතර හඩුවීමක් පෙන්නෙනවා. හජීවිතේදී තරමක්තුරට ඔබ ඔබගේ ආධිපත්ය පෙන්වන්නට ඕන සතියක් වෙනවා ඒ නිසා ගැටනුඇතිවිය හැකි. ඉවස්සීමෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා ඔබ වෙනදට වඩා තනිතීරණවලට එලැබීමේ සතියකි. රැකියාව කැන කලකිරීමකට ලක්විය හැකි. සතුරු පීඩාවන් නැතිවීම මහෝ එවැඩන් කැන තැනුවත්වී මක් සිදුවේ හැකිේ. අධ්‍යාපනයේදී බුද්ධිවර්ධනයට ශුබයි. උත්ස සිගනීම කරද මඟ පෑදෙනවා. සෞඛ කැටුළු ලෙස මුත්‍රා රෝග ඇත්වීමට ඉඩකඩ පවතිනවා. එසේම උෂ්ණ රෝගාදික වෙනවා. ඒ සඳහා පීඩියම් ලෙස හබි සම්බිධාන පිරිත නිතර කියවීම මහෝ ඇසීම සුදුසුයි. කඩල තම්බා දන් දෙන්න. ඔබගේ ජයවර්ණය වන්නේ රතු පැහය ජය අංකයවන්නේ අංකහත ජයිදිනය වන්නේ අඟාරුවාද. දනුලක්නේ මෙතෙක් පැවති සනසුරු ඒ රයක්ක්ෂකාපල දුරුුවෙනවා සිතට සැනසුම ලබන කාලයක් වනවා. ෘුවජීවිතේදී බාල සහෝදරේ කුට අපල සිදුවේ හැකි. අවිවාහකායට විවාහය ප්‍රමාධ විය හැකි විවාහජීවිතය ගැන කලකිරුණුස්ුරු පෙයක් ඇතිවේ. දානුලක්න හිමියන්ට රැකියාවේ වෙනසක් සිදුවන්නේ නැ. එහෙත් ඇති වඋනන් ද අඩුවෙනවා. අධ්‍යාපනයේදී ඉගුණුම ලබන දරුවන්ට පාධක පැමිණියද මතකය වැඩි වෙනකාරයක් වෙනවා. උසස් අධ්‍යාපනයට මග සැලසනවා. පිපාස ගතිය අධිකවෙේ උදරාබාද හමේ රෝග ඇතිකරවයි. මේ සඳහා පිළියම් ලෙස විශ්ණ දෙවියන්ගේ නාශිර්වාදය පතා කහ පාටමල් පූජා කරන්න. ඔබගේ ජොයවරණයවන්නේකාහ පැහැය. ජොය අංකේවන්නේ අංකනමය. දිනයවන්නේ බදාදා. මක්කර ලක්නේ. ෂනි ඒ රෂ්ටක අපලේ තවදුරටත් ඇති නිසා ප්‍රවේශම් වන්න වැෑය පක්ෂය වැඩිවෙනවා අමතකවීම්ද වැඩි වෙනවා. කෘජී විටේදී පැවැති ගැටලුවක් මගහැරෙනවා වැයි පක්ෂය වැඩි වෙනවා. විවාාජීවිතයේදී දොරුඵල බලාපොරතු වුවන්ට පැතුම් මිට්ුවන සතියක් වනවා. රැකියාවේ වෙනසකට හෝ මරුවීමකට හිඩකඩ පවතිෙනවා නමුත් උනන් දුව අඩුවෙනවා. අධ්‍යාපනේදී බුද්ධි වර්ධනයමෙනවා විභාක ජොයකන්නවා. මතකේ වැඩි වන සුභ කාලයක්තු වනවා. සෞඛ්‍ය කටළු ලෙස ේ ගැලයම් ලේ විසවිම් හැරද ආබාද මානිසික පීඩක් ගෙනදනවා. මේ සඳහා පිලියම් ලෙසත් බෝධි පූජාව පවත්වන්න. විෂ්ටු දෙවයන්ට පුද පූජා පවත්වන්න හැකිතාක් නිර්මාණස වන්න. ඔබගේජය වර්ණය වන්නේ නිල් පෑය. ජොය අංකෙවන්නේ අංක දෙක. ජය දීනය වන්නේ සැනසුරාදා. කුම්ඹ ලක්නේ. ශනියේ රෂ්ටකේ උච්චම අවධයට පැමිණැඇතිනිසා ප්‍රවේශම් වන්න. ඩුවජීවිතේදී මානසික පීඩා වැඩි වෙනවා. ප්‍රශ්න වැඩි වෙන යුගයක් කාරම්භ වෙනවා. විවාහයට බාදා පැමිණෙනවා. අධවාහකයන්ට විවාහය තවත් ප්‍රමාද විය හැකි. විවාහජීවිතය ගැටලු ඇතිවෙයි. රැකියාවේ තිියුණුවක් ගෙන දෙෙනවා, ධනය ලැබීම මේ වාසනාව ඇතිවෙනවා. අධ්‍යාපනය ලබන්නන්ට බාදා ඇතිවිය හැකි. මානසික පීඩා නිසා අමතකවීම් වැඩිවී හැකි. සෞඛකෙ ගැටලු ලෙස ලේ විස්සවීම් ලේ ගැලීම් සිදුවී හැකි. ශල්ලෙ කර්ම හා හදීසියන තුරු ඇතිවිය හැකි මේ සඳහ පිළියම් ලෙස බෝධි පූජා පවත්වන්න. විශ්ණු දෙවියන්ට පූජා පවත්වන්න නිර් මාන්සවන්න. ඔබගේ සුභවරණය වන්නේ නිල් පැහැය. ජොය අංකේවන්නේ අංගහතර. ජය දින්නේ වන්නේ සෙනුරාදා. මීන ලක්නය. අලුතින් සෙනසුරුගේ ගොදුරු බවට පත්වන්නේ ඔබයි. එන්සා ඔබ ප්‍රවේශම් වෙන් ඕන. ලක්නාාතිපදී දොළොස්වන්නටත් කුජ ලගනස්ථානයටත් පැමිණීමනිසා ඉතාම ප්‍රවේශම් වන්න. රෘජීවිතේදී ගෙටලු ඇතිකරනවා. ඉවසීම අඩුුවෙනවා. ලෙවිසවීම් වැඩිවෙනවා. අවිවාහකන්ට විවාහය ප්‍රමාද වෙනවා. යුගදිවයේ ගැටලු වැඩි වෙනවා. රැක්‍යාවේ ආර්ථිකය දියුණු වෙනවා. එහෙත් වැය පක්ෂයද වැඩි වෙනවා. ඇවිදිලි හධික වෙනවා. විදේශකතවීමට ශුභයි. අධ්‍යාපනයේද ගනිතය නීතිය හදාරණ දරුන්ට ශුභ වෙනවා. සෞඛ්‍යය ගැටලු ලෙස ලි විස්සවීම් සාධීසය අනතුරු හුෂ්ණ රෝග හදික වෙනවා. මේ සඳහා පිලියම් ලෙස, ෂ්ண දෙවියන්ට පින්ண்டන්න බෝධි පූජා පවත්වන්න නිර්මාසවන්න නිර්මාස ආහාර දந்தන්න ඔබගේ චයවර්ණ වන්නේ कहाපය ජය අංකවන්නේ අංකහය චයි දිනය වන්නේ බ්‍රාස්පතිந்த.